ये दिन मेरा आदर करें मेरा इदिरी गमन गण धनात्मक बलापुर देश प्रेमी सीरु जनता मंगदानेतर खंडुला इतर दुखक दैनिक दिन अकबर पारिवर्तने वेन विश्वास करवा इतम मेरा किसी अम्मू दिशा तीकट हरोपु दहनमेनी व्यवस्था संशोधने ये प्रजातंत्रवादी गुणयन सियाल अकाम अकादाल नवतत् एकाधिपति स्वरूपे गमनाख्यान रट हरोप दिन अकबर पारिवर्तने ये रहा मैं विश्वास करवा अपे रटे देशपालन केरे यम किसी गौरव व्यक्ति मेरटे ये समस्त गौरव तव दुरट जनता वतरी पेतकट इवतट विसवेन पुलवा वटपिटावक निर्माण होना देशपालन ये तरम गणिका वृत्ति यदनवाकन तत्वट पत्च दिन बाबू ये पारिवर्तने ये पार्लमेंट सिधुवि मेक मे विसवन संशोधने विनस्कम एक मे निर्माण वेच विसवन संशोधने हर अभी इतनवा रटे जनता अद मे मोहते इंद्र तींदू करांडोन कोतेंड दापिटे आंडवे विशेष महासंग्रत्ने रामान्य महानिकाय अमरपुर महानिकाय महा मे स्वामी महानशेलागे एक करपु प्रकाश देशनावन सियाल पायट पैगिन दूविल्ला पीदिर सलकला आंडव मे एकाधिपति गमनट अवश्य पार कपागनिम हरा रटर देन पनिविडिय तमाई अपिट खागवत अदहस अवश्य ने अपिट खागवत योजना अवश्य ने अपिट खागवत अरमुनुवलट यन अवश्य ने अपे अरमुनुवलट यन विदर अवश्य किन पनिविडिय तमाई लबादुने निसा गोटाबे राजपक्ष आंडव मे वेनकोट महासंघरत्नयट देन्न पुलुवन उपरिम විරෝධතාවය ආණ්ඩුව තුලින් කියලා ලබා දුන්න අපි හිතනවා මේ රට රාජ්‍යය කරන මහා සංග්‍රහණය මේ වෙනුවේ පෙනී සිටීමේ ආරම්භය අද ඉඳලා පටන් ගනී කියලා. ඒ වගේම මේ රටේ මහා විශාල දේශපාලන ජවනිකා ටිකක්වත් පහු ගිය කාලේ දැක්ක. විදුර වික්‍රමනායක මැතිතුමා මහා සිංහයෙක් විදියට මේ රටේ ජනතාවට ආමන්ත්‍රණය කරේ ගෝඨාභයල මහින්දල ගෙනියන මේ 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා අපිව විනාශ කරපු ගමනට අපි නැවත යන්න ඉඩ තියන්නේ නැති කොන්දක් තියෙන මිනිහි හොඳ ජාතකයක් තියෙන මිනිහි කියලා කිව්වා. අපි අහනවා ඔබේ ජාතකයට මොකක්ද උනේ? ඒ වගේම වාසුදේව නානක්කාර මගේ දිස්ත්‍රික්කයේ නියුතුන ජේෂ්ඨ අමාත්‍යවරයා වාමාංශික නායකයෝ කට වහගෙන බිම බලාගෙන තමයි මේ ඡන්දය ලබා දුන්නේ. ඒ වගේම විජේදාස රාජපක්ෂ මැතිතුමා ලියුම් ලිව්වා ප්‍රකාශ නිකුත් කරා මෙරට ජනතාවට ආමන්ත්‍රණය කරා විජේදාසලා කියන්නේ හරි තැන කෙලින් ඉඳ ගන්න මිනිස්සු කියලා. අපි දැක්කා පාර්ලිමේන්තු පුටුවේ භාගයක් වාඩි වෙලා ඔළුව පුටුවේ කනට හේතු කරගෙන කොනකට හේතු කරගෙන තමයි මේ ඡන්දය ලබා දුන්නේ. විමල් වීරවංශ මහත්තය ගැන කතා කරලා වැඩක් නැහැ. විමල් වීරවංශ මහත්තයා අන්තිමේදී මොකද වුනේ? වීරවංශ කියන නාමය පාවිච්චි කරලා වීරවංශ කියන හඬ පාවිච්චි කරලා ආණ්ඩු පීඩපු රාජපක්ෂලා වීරවංශලා තව දුරටත් අපිට වටින්නේ නැහැ කියලා සාතිය රටට දුන්නා. अभी दान पाउगी जयंत कटकोट दाले वीरवंश तरजन पार्लमेंट गेहूआ कथाकर वीरवंश महत्य कटवाहो इवागे वीरवंश महत्य बसिल राजपक्ष तरजन मोन बरी नमेक दमल का हरियाण अभी ओण तर नंबर सिन अद विमल वीरवंश महत्य देश पालने संपूर्ण मेच्चर का महिंद राजपक्ष जनाधिपति वर करपु विधियट मेन देश पालन पक्ष विनाश करपु ඒ ගමන දිගුවක් විදියට වීරවංශ මාත්‍යක දේශපාලන පක්ෂයටත් අත් කර දෙන්න පුළුවන් වටපිටාවක් මේ 20 වෙනි සංශෝධනයේ සම්මත කිරීම හරහා ආවා කියන කාරණාව අපි රටට හෙළි කළ දෙනවා. ඒ වගේම අපි දැක්කා මේ 20 වෙනි සංශෝධනයේ කරුණු 57ක් මම මේක ඒ ඔක්කොම කියන්නේ මේ රටේ ජනතාව දන්නෝ. මේක මේ ඒ වගන්ති 57ම සම්මත වෙනකොට අපි විපක්ෂයේ විදිහට මේ 17 වෙනි වගන්ති ගැන उत्साह मेरटे जनता अवबोध अमेरिका पूर्ववासी
मेरठे पार्लिमेंट को नियोजन कराने इन्द्र केला हलाग नींनो अबे मेरठे जनता आरावी पोट्टक मदद कर ला देंडो ने मैं अमेरिका वा अपिवागे वैनिन अपिवागे देशपालन के नावाश्य विधिर ओन दे अकरण पुलवां हाईये देने जात यक्ष निमे ये मंदक का सागर कार्यों सम अमेरिका उदाहरण डरम प्रजातंत्रवादी आईटी के ने दीप्तो पुरेशिका एक ने कहता कर सागर कार्यों सम टापी किए ना गिर लकियावान ने अमेरिका वे दिवरुम देने विधि है पुच्छले ये दिवरुमे नया में आप ही वाके वैने नगत ये दिवरुमे तीनों ने माँ में दाखवा यारत्वेशी को हो पुरेशी को वाशिं පක්ෂපාතිත්වයන් හා විශ්වාසන්ත භාවයන් නිර්පේක්ෂව හා මුළුමනින්ම ප්‍රතික්ෂේප කොට දිවුරා අත්හරින බවද විදේශීය හෝ වේවා දේශීය හෝ වේවා සියලු සතුරු පාර්ශ්වයන්ට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක ව්‍යවස්ථාව හා ඒ නීතිවලට සහාය දක්වමින් ඒවා ආරක්ෂා කරන බවද මෙහිලා දිවුරා ප්‍රකාශ කළේ මේක කියලා ඉවර වෙලා ආයි මේ රටේ ආවිලි වෙලා මේ රටේ දේශප්‍රේමියෙක් විදිහට කටයුතු කරන්න පුළුවන්ද අපි අහන වර අර ඇල්ලේ හාමුදුරු ඇහුවා වගේ මේ රටට ආදරය කරන මිනිස්සු නම් මේ පාර්ලිමේන්තුවට එන්නේ ජනාධිපතිරු වෙන්නේ ඇයි ඔය පුරවැසි භාවය අයින් කරලා ඉන්න බැරි ඒකට ඇත්ත කතාව තමයි මේ රටේ තියෙන සම්පත්තික හොරගම් කරලා මේ රටේ ආර්ථික දේහය විනාශ කරලා පැනලා යන්න පුළුවන් තැනක් හදාගන්න තියෙන්නේ මෙච්චර කාල ආරක්ෂා වෙලා තිබුණේ ඒක අපි අද මේ රටට අනතුරු අඟවනවා මේක ඉන්න බහුතරය හෙටානිද දිත්ත පුරවැසි භාවය නරගෙන මේ රට විනාශ කරලා පැනන යන්න පාර හදා ගන්න පුළුවන් වටපිටාවියේ විස්සාරා නිර්මාණය වුණා. ඒ වගේම අපි කනගාටුවෙන් මේ ප්‍රකාශ කළා. අපි එක්සත් ජාතික පක්ෂය, අපේ මව් පක්ෂය, අපි පුදුම ආදරයක් කරපු පක්ෂය අද වැටලා තියෙන තත්ත්වය. අපි දැක්කා මේ පක්ෂයේ අභිනවයෙන් පත්වෙච්ච නියෝජ්‍ය නායකතුමාගේ ප්‍රකාශය. අපේ මන්ත්‍රීවරයා පත් කරන්නේ අපේ මන්ත්‍රීවරයා දිවුරුම් දීලා පාර්ලිමේන්තුවට එන්නේ මේ 20 වෙනි සංශෝධනයේ සම්මත වුණා විවාදයෙන් පස්සේ මොකද මේ ප්‍රකාශය කියවෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ මේ න්‍යාය පත්‍රයේ කොටසක් විදිහට ඉඳලා තියෙනවා එතන එක්සත් ජාතික පක්ෂයට අවශ්‍යතාවයක් නැහැ 20 වෙනි සංශෝධනය ඉවර වෙනකන් පාර්ලිමේන්තුවට එන්න 20 වෙනි සංශෝධනයේ සම්මත වුණාට පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට එන්න එහෙනම් නියෝජ්‍ය නායකතුමාට මං හිතන්නේ නොහිතා හරි සැබෑ කරුණු හෙළි කරන්න වෙලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ සැබෑ අරමුණ වෙලා තිබුණේ මේකට අනියමින් සහයෝගය ලබා දෙන්න. මේකට අවිල්ලි වෙලා බිඳුවටම වැඩිච්ච පක්ෂයක් රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු පක්ෂයක් රටේ ජනතාව උඹලා එපා කියලා එළවපු කරපු පක්ෂයක ඒ මන්ත්‍රී ධූරය ගනාලා මේකට අත උස්සවන්න බැරි කමට නිහඬව ඉන්න ඕන නිසා අපි ආවේ නැහැ කියන කාරණාව පැහැදිලිව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කිරීම ආරම්භ වෙනවා. මහින්ද රාජපක්ෂලා පහුගිය යාපාන ආණ්ඩුව විනාශ කරන්න මේ එක්සත් ජාතික පක්ෂයේ සමහර රාජපක්ෂ ගැටියොත් එක්ක එකතු වෙලා වැඩ කටයුතු කරා කියන කාරණා. ඒ වගේම අපි කියන්න ඕනි ඊයේ දිනය මේ රටේ දේශප්‍රේමී ජනතාවට හිත රිදිච්ච දවසක් කියලා මම කියන්න ප්‍රධාන කාරණාව. දැන් අපේ පක්ෂයට මුස්ලිම් කොංග්‍රසය රිෂාඩ් බදූදීන් කණ්ඩායම ඇතුළු විවිධ පාර්ශ්වයන් එකතු වෙලා මැතිවරණ ඉදිරිපත් වුණා. ඔබ දැක්කා මේ රටේ තනි බෞද්ධ ආණ්ඩුවක් බිහි කරලා තනි බෞද්ධ හයියක් අරගෙන බෞද්ධයන්ගේ මූලික වෙච්ච ගමනක් යනවා කියලා සපත කරපු රාජපක්ෂලා ඊ රෙදි ගලවගත්තා. ඒ තමයි මේ 20 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත්තේ දමිළ සහ මුස්ලිම් ජනතාවගේ ඡන්දවලින්. හොඳට බලන්න. ඊයේ 8 දෙනෙක් ප්‍රතිමාරු කරලා තියෙනවා. මේ 8 දෙනාගෙන් හත්දෙනි දමිළ මුස්ලිම් ජනතාව. එතකොට 156ක් ඡන්ද ලැබුවා. මේ 156 යට නැතුණා නම් 148යි. එහෙමනම් සිංහල බෞද්ධ මූලික කරගෙන කෑ ගහන සියලු දෙනාට අද උත්තරයක් හම්බෙලා තියෙනවා. දෙසරයක් හිතන්න ආපහු මේ අපි කඩේ ගියේ කාටද කියලා හොයලා බලන්න. මේ චිත්‍රපටි ජවනිකාවල කොටස් කරුව වෙලා හිටියා නේද කියලා හොයලා බලන්න. මේ සම්මත කිරීම ආරා අද පාස්තු ප්‍රහාරයේ චූටි දෙ ඔක්කොම එතෙන්ට ඇවිල්ලා තියෙනවා. අද අර වඳ කොත්තු වඳ තුවා ඒ සියල්ලම තියෙන කණ්ඩායම චෝදනා තියෙන කණ්ඩායම එතෙන්ට ඇවිල්ලා තියෙනවා. විල්පත්තුව කැපුව චෝදනාව තියෙන කණ්ඩායම එතෙන්ට ඇවිල්ලා තියෙනවා. ත්‍රස්තවාදී කියලා හම්බඩු ගාපු සහරාල්ලගේ කණ්ඩායම අද එතෙන්ට ඇවිල්ලා තියෙනවා. තව මේකේ දිගුවක් තියෙනවා. මම පෞද්ගලිකව කියන එක. මේ ගියේ පිටිපස්සේ යට ඉන්න කණ්ඩායම විතරයි. අපි කියනවා මේ රටේ ජවනිකා චිත්‍රපටි තිරනාටක
ඉස්සරහටත් වෙන්න පුළුවන් ඒ නිසා දේශප්‍රේමී රටට ආදරය කරන ජනතාව කවුද කියන එක රටේ ජනතාව හොයලා තීන්දුව කරන්න ඕන කාලයක් කියලා විශ්වාස කරනවා ඒ වගේම අපි කියන්න ඕනේ අපේ පක්ෂය මතයට පිටින් තීන්දුව ගත්ත පිරිස ගැනත් යම් කිසි වදනයක් කිය යුතුයි මාධ්‍යයට මේ රටේ ජනතාව දැනගන්න අපි ඊයේ සම්මත වෙච්ච විචුවිනි සංශෝධනය පිළිබඳව මේක සභාගත කරපු දිනේ ඉඳලාම කණ්ඩායම් රැස්වීම රාශියක් තිබ්බා අපි නායකකරු සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයේ තිබ හැම කණ්ඩායම් රැස්වීමක ඇහුවා කවුරු හරි මේ විචුවිනි සංශෝධනය ගැන තමන්ගේ පක්ෂපාතිත්වය තමන්ට යම් කිසි අදහසක් කියනවාද කියලා සමස්ත සියලු දෙනාම අපේ පක්ෂයේ හිටියේ විරෝධය දක්වන මතේ අපි මේකට විරුද්ධයි කියන මතේ ඒ අනුව අපි අවසාන මොහොතේ පක්ෂයේ සභානායකවරයා විසින් මන්ත්‍රීවරුන් විසින් ක්‍රියාත්මක කළ යුතුයි දන්නු ලබන දැන්වීම ත්‍රී ලයින් විප් එකක් නැත්නම් ඉරිතුනේ නිවේදනය පාර්ලිමේන්තු සම්විධානයේ පාර්ලිමේන්තු සම්පදාය අනුව මන්ත්‍රීවරයෙකුට දන්වන්න පුළුවන් උපරිම දැන්වීමයි අපි කරා ඒ කරේ මේකට විරුද්ධව ඡන්දය ලබා දෙන්නේ හැබැයි ඒ කාරණාවට පිටින් ඒ දැන්වීමට පිටින් ඒ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායයේ ඉහළම තැන පැත්තකට දාලා පක්ෂ මතයේ පක්ෂ විනයට එරෙහිව කටයුතු කරපු සියලු දෙනා වෙනුවෙන් ඉතාම ඉක්මනින් කඩිනම් පියවර අරගෙන මේ රටේ දේශද්‍රෝහි ව්‍යවස්ථා සංශෝධනයට අත උස්සලා මේ අපේ පක්ෂයට කරපු හානිය වෙනුවෙන් ඒ අවශ්‍ය කටයුතු සහ ඔවුන් වෙනුවෙන් ඉදිරි ක්‍රියා මාර්ග ගන්න වැඩි කල යන්නේ නැහැ කියන කාරණාවත් අපි මේ රටේ ජනතාව හමු වෙ තියෙනවා ඊට පස්සේ මේ විශ්වයත් එක්ක රට සුඛිත මුදිත වේවායයි වෙනවායයි කියලා බලාපොරොත්තු වෙච්ච ජනතාවට මතක් කරලා දෙනවා ගැසට් කීයක් නම් ගැහුවද පොල් ගෙඩිය මනින්න ගැසට් ගහපු රටේ අද මේ අහිංසක මිනිස්සුන්ට කොරෝනා වසංගතය හරහා හිර වෙලා ඉන්න ජනතාවට උත්තරයක් දෙන්න බැරි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගැසට් වලින් විතරක් රට සනසනවා සමන් එක අඩු කරා කියලා ඊයේ කියනවා අද සතුටුසේ නැහැ පරිප්පු අඩු කරා කියලා කියනවා අද සතුටුසේ නැහැ එහෙමනම් ආර්ථික වශයෙන් මහා පීඩනයට පත් වෙලා ඉන්න මේ ජනතාවට සහන සරසයි කියලා ඉවර වෙලා පොරොන්දු දීලා තුනේ ඒක පොරොන්දු විතරක් යථාර්ථයක් බවට පත් වෙන්නේ නැහැ. තවදුරටත් මේක හිර කරන දැන් ඉස්සරහට යයි කියන විශ්වාසය අපි පළ කරනවා මේ යන විදියට. ඒ වගේම අටපාස් රැකියා ලක්ෂයක් දෙනවා කියලා කිව්වා. රටේ කොල්ල කෙල්ල ටික අටසේනිය සමත් දරුවෝ ටික තරුණයෝ ටික බලාපොරොත්තු වෙන හිටියා. අපි නම් දැක්කේ අටසේනිය පාස් එක රැකියාවක් දෙනවා. ඒ යෝසිත රාජපක්ෂ මහත්තයාට අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රධාන තනතුර ලබා දෙන විතරයි වෙන නම් ලබා දුන්නේ නැහැ. වගේම මම අවසන් කරමි එක කාරණාවක් කියන්නද මේ ඊයේ දිනේදී විසුවෙන සංශෝධනය වෙනුවෙන් චමින්ද විජේසිරි මාගේ මිත්‍යා සහ හේෂ විතානගේ ආණ්ඩුවට සහාය පළ කරනවා කියලා මහා විශාල මතයක්. මේ නපුංසක ක්‍රියාවේ නිරත වුනේ සමගි ජන බල වේගයට සම්බන්ධ වෙන්න උත්සාහ කරමින් මේක ඇතුළු රිංගමින් බැසිල් රාජපක්ෂේ පරිගන්න අර පෞගිය කාලයේ ආණ්ඩුකාරකමක් අරගෙන ඉවිල්ලා මෛත්‍රීපාල සීතල මහත්තයාගෙන් කටු සූප්පු කර කර හිටපු කීර්ති තෙන්නකෝන්ල වගේ නපුංසකයෝ කියන එක මේ වෙලාව මතක් කරගන්න. තව ඉතින් අපේ මනාව සටනේ ඉන්න අපේ නායකෝ පොඩි පොඩි දැඟලිලි ටිකක් කරා ඒ නිසා අපි කියනවා අපි මේකට කලබල වෙලා උත්තර දෙන්න ගියේ නැහැ. ඊයේ අපි බය වෙලා මාධ්‍ය හමු කියන්න ගියේ නැහැ. ඊයේ බය වෙලා Facebook ප්‍රකාශනකුත් කරන්න ගියේ නැහැ. අපේ අම්මා තාත්තා ජාතකය අපිට කවුද කියලා කියන්න පුළුවන්. අපේ අම්මා කවුද කියලා අපිට කියන්න පුළුවන්. අපේ තාත්තා කවුද කියලා අපිට කියන්න පුළුවන්. ඒ අම්මා තාත්තා ජීවත් වෙන දරුවෝ විදියට ඒ අම්මා තාත්තගේ ගෞරවය විනාශ කරන්න අපි කටයුතු කරන්නේ නැහැ. අම්මා තාත්තා කවුද ජාතකයේ කවුද කියලා දන්නේ නැති නපුංසකයෝ තමයි මේ වගේ ප්‍රකාශ කරන්නේ. ඉන්දා ඊට වැඩි උත්තරයක් ඒකට අවශ්‍ය නැහැ කියන කාරණාවත් මතක් කරමින් කීර්ති දෙන්නකෝන් මහත්තයාට ගිහිල්ලා බැසිල් මහත්තයා ගාම කටු සූප්පු කරන්න මේ සමගි ජන බලවේගය පිරිසිදු වෙච්ච මේ අවස්ථාවේ රටේ ජනතාවට අපි සාධිකයක් දෙනවා. ඔබ මේ කර තිබු විශ්වාසය මේ විනාශ කරන ගෝඨාභය රාජපක්ෂ ඇතුළු කල්ලියකින් රට බේර ගැනීමේ උදාර මෙහෙවර කරන සජිත් ප්‍රේමදාසත් එක්ක අපි දෙන්න පුළුවන් උපරිම හයිය ජීවිතේ උන පරිදුත් තියලා ලබා දෙනවා කියන එක මතක් කරගන්න.